අපි දැන් පොඩ්ඩක් වෙන පැත්තකට යමු. ඇත්ත වශයෙන් මම හිතන්නේ මේ දිනවල තවත් ලොකු සිද්ධියක් කතා වෙනවා. අතන මේක මේ ජාතික වශයෙන් මේ ජාත්‍යන්තරයට පවා කියලා තියෙනවා. මේ අපි දන්නවද සාමාන්‍යයෙන් මේ මම මේ කතා කරනකොට ඔබතුමා දන්නවා ඇති මේ රූප රජින මේ තරගයේ සම්බන්ධ සිද්ධිය. ඉතින් මේක ඇත්ත වශයෙන්ම මේ ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ලොකු කැලලක් වෙලා බොහොම අශෝභන ක්‍රියාවක් සිද්ධ වුණේ මෙතන මම හිතන්නේ. නමුත් කෙසේ වෙතත් මම ඔබතුමාගෙන් පොඩ්ඩක් මේ දෙයගෙන නීතිමය පැත්ත ගැන පොඩ්ඩක් කතා කරන්න. මොකද අපි දන්නවා මේ වන විට කැරලයින් ජෝරි ලෝක විවාහක රූ රැජින අත්අඩංගුවලින් ඇප පිට නිදහස් කරලා තියෙනවා. ඇයට විරුද්ධ මං හිතන්නේ සුළු තුවාල වගේ චෝදනාවක් තමයි එන්නේ ඇයට තවත් තැනැත්තියකට. මේ මොකද්ද මේ නීතිමය තත්ත්වය මේ සිද්ධිය සම්බන්ධව ඔබතුමා දකින්න? දැන් මෙතනදී චිත්‍රාල් පළවෙනිම කාරණය ඇයගේ බලහත්කාරකම පිළිබඳවත් අධ්‍යයනය අපි නීතිමය පැත්ත බලන්න ඕනේ. ඇයට බෑ යම් කිසි කෙනෙකුට දබා දීලා තියෙන එක. මගේ දෙය මගේ සන්තකයේ තිබුණු ඒ වටිනා ආභරණය නැත්තම් ඒ පළඳනාව ඇයට බෑ බලහත්කාරය පාලා ඒක ඉවත් කරන්න. ඒකට එසේ කළා නම් බලහත්කාරය පාමින් යම් කිසි දෙයක්ට එරෙහිව කටයුතු කළා නම් ඒක මංකොල්ල කෑම දක්වා විහිදෙන තත්ත්වයක් තියෙනවා. ඒක මංකොල්ල කන්න කියලා මේ තුවක්කු පෙන්නන්න ඕනේ නෑ. තමන් ඒ දේ කළේ බලහත්කාරකමින්. ඒතොර ඒ බලහත්කාර කරමින් ඒ කරන්න එයට කිසිදු අවසරයක් තිබුණේ නෑ. ඒතොර එයට අපි කිව්ව සංවිධායකින් දීලා ඒ සංවිධායකින්ගේ ක්‍රියාව ඉටු කළා නම් ඒක සත්‍ය යම් කිසි තත්ත්වයක් තියෙන්න පුළුවන්. මම කළේ ඒ අයගේ නියෝගයේ පරිදි කියලා. එසේ වෙතත් එසේ කිරීමට කිසිදු ඒ සංවිධායකව පවා මවිත වෙමින් මේ සියලු දේවල් තීරණය වුණාට පස්සේ විනිශ්චය සභාවේ තීරණේ ඒකමතිකයි කියලා ඒක දුන්නට පස්සේ අවසානාත්මක විනිශ්චය මණ්ඩලයේ තීරණය විනිශ්චය මණ්ඩලය විසින් වෙනස් කරන්න නැතුව කැරොලයින්ට පුළුවන් කමක් නැහැ ඒ ක්‍රියා කරන්න. ඇය ඒ කරපු දෙය අපේ රටට විශාල අපකීර්තියක් වෙන්නේ මේ නිසා. ඇය කිරුලක් ලැබපු කාන්තාවක්. අප රටේ නියෝජිතවරියා. එතකොට ඒ විවාහක රූරජින ලෙස කිරුළු පරන්නේ තැනැත්තිය එසේ හැසිරීම තුළ අපේ රටේ අනිත් කාන්තාවන්ටත් ඇඟිල්ල දික් කරන්න විදේශ රටවල අය පෙළඹෙන්න පුළුවන්. අන්න ඒක තමයි නරකකම. මේ මොකද අපේ මේ කියන්නේ ඇම්බසිඩර් කෙනෙක් හැටියට තානාපතිවරියක් හැටියටනේ අපි ඔය වගේ තනතුරට දන්නායම සලකන්නේ. එවැනි කෙනෙක් එලෙස ක්‍රියා කළා කියලා කියන එක කිසිසේත් සමාවට හේතුවක් වෙන දෙයක් නෙමෙයි. ඒකට එතෙන්දී ඇයට සුරු තුවාලයක් වෙන්න ඇති. මොකද අර ඒක හයිකල තියෙන ඒවා සම්බන්ධව ගලවනකොට ඇයට වේදනාවක් දැනනවා නම් ඒ ප්‍රමාණවත් මේ වෛද්‍ය වාර්තා අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයට දැනනවා නම් වේදනාත්මක තත්ත්වයක් එතන සුරු තුවාල කිරීමක් අනිවාර්යෙන් තියෙනවා. ඒකට ඊට අමතරව මා කියපු කරුණක් තියෙනවා පැහැදිලිව බලහත්කාරකම පෑම සම්බන්ධයෙන්. ඊළඟ කාරණාව මේ ක්‍රියාවලියේ ඇයට පෙළඹෙන්නේ මොන පදම මතද? ඒකදී පරණ ද්වේෂසාගත සිද්ධීන් මාලාවකක් හැටිය තමයි දැන් එළියට දක්වන්න එන්නේ. මොකද ඒකට හේතුව මේ තැනැත්තියට කිසිදු සාධකයක් තිබුණේ නැහැ. ඇය විවාහ වෙලා ඉඳලා ඇය දික්කසාද වුණා කියන එක. දැන් අපේ නීතියේ චිත්‍රාලෝව දන්නව හොඳටම දික්කසාද වුණා කියලා වෙන මිනිස්සු කිව්වට බලගන්නේ අධිකරණ නියෝගයක් එකට තියෙනවා. දෙපාර්ශ්වයේ එකඟත්වයට පත් වෙලා යම් කිසි විදියකට දික්කසාදයට යන්න පුළුවන්. එතකොට ඒ දික්කසාදය එකතු වීමෙන් ලැබෙන දෙයක්. ඒක පාර්ශ්වකෝ නෙමෙයි. මෙතනදී වෙලා තියෙන්නේ දික්කසාද නඩුවක් පවර්ලා තියෙනවා. ඒක ඇත්ත. නමුත් ඒ දික්කසාද නඩුවේ තීරණය කොයි ආකාරයට වෙනවද නැද්ද කියන එක පිළිබඳ තවම නැහැ. අපි මොහොතකට හිතුවත් දික්කසාද තීන්දුවක් දීලා තිබුණා කියලා ඒක ක්‍රියාත්මක වෙන්නේ නම් ඒකට කාල සීමාවක් තියෙනවා. ඒ කාල සීමාව තුළ ඒක නියත ආඥාවක් වෙන්න ඕන. නියත ආඥාවක් වෙනතුරු ඒ දික්කසාද තීන්දුව නිසි නීතිමය පිළිගැනීමක් නැති තීන්දුවක්. බැරි වෙලාවක් කෙනෙකු විසින් දික්කසාද නියෝගයක් අරගෙන ඒක නියත ආඥාවක් කළේ නැත්නම් ඒක වළංගු දික්කසාදයක් නෙමෙයි. ඒක ඉතා වැදගත් දෙයක්. ඒක කැරලයින් දැනගත යුතුයි. නීතිය නොදැනීම සමාවට හේතුවක් නෙමෙයි. කවුරුවත් ඇවිල්ලා කිව්ව පළියට මෙයා ඩිවෝස් වෙච්ච එක්කනේ නැත්නම් දික්කසාද වෙච්ච එක්කනේ කියලා ඒක විශ්වාස කරලා එයාට බෑ ඒ විදිහට ක්‍රියා කරන්න. ඒ සංවිධායකින් එක්කලත් ඒක වැරදි. ඉතින් සංවිධායකින් එක් කරන්න බෙලෙන්නේ නැහැ. ඒතකොට මේ වෙන විට ඇය මේ තත්ත්වයේ එදා රෑ දැනගන්න නම් කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියක්ම වෙන්න මිස
ඊට එහා දෙයක් වෙන්න බෑනේ. මොකද මේකේ වට කීපයක් තිබුණා. ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන වෙලාව සිට අවසාන වටිය දක්වා ක්‍රියාදාම කීපයක් තිබුණා. ඒ කිසිදු ක්‍රියාදාමයකට මෙම කරුණ එල්දරව් කළ තිබුණ නැහැ. ඒක ඒවා පිළිබඳව මවිතයට පත් වෙන්න හේතුවක් නැහැ. ඒතොර මේක හංගගෙන හිටිය දෙයක්වත් නෙමෙයි. මොකද අවසාන නියෝගය නැති නිසා. එතකොට ඒ නිසා ඇයට කිසිසේත් ඒ තත්ත්වෙට පෙළඹෙන්න බෑ. හැබැයි ඒක ගැන ඊට පසුව කරපු දේ හොඳයි. මොකද මාධ්‍ය කරන්ලා මාධ්‍ය ඉදිරිපිට ඇයට නැවත වරක් ඒ විවාහක රූ රැජින තරංගයේ ත්‍යාග දුන්නා. ඉතින් දැන් තියෙන්නේ ඇයට තරගේ දින්න කාන්තාවට එය විවාහක කියන தත්ත්වේ තවම සිටිනවා. ඒ විවාහක කියන தත්ත්වෙන් නිදෙන්න නම් දැන් නම් මං හිතන්නේ ඇයි කිසිසේත් දික්කසාදේ දෙයි කියලා. ඊළඟට චිත්‍රාල් දික්කසාදේ දීලා නියතාඥාවක් උනායි කියමු. ඒ නියතාඥාව උනත් ඒක ඉවර වෙන්නේ නැහැ. ඇය වහාම ඒකට අභියාචනයක් ගොනුකොලොත් ඒ අභියාචනය තවත් රූප රැජින තරගයක් එනකන් යනකන් ඕක විසදෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේවා මේ ආවට ගියාට කරන්න හොඳ දේවල් නෙමෙයි. ඒක අපි වැදගත් විදියට අපේ රටට කීර්තියක් තේ ලැබෙන්න තියෙන දේ නැති කරගෙන අපකීර්තියක් ඇති කරන ක්‍රමවේදයක් ඇති කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඇයට අපරාධ චෝදනාවක් දැන්ද තියෙනවා. ඊට අමතරව මා හිතනවා මේ රූ ජජින විසපත් වෙලා සිටින කාන්තාව පැහැදිලිවම ඇයට විරුද්ධව සිවිල් නඩුවක් මාර්ගයෙන් ඇයට වෙච්ච අපහාසය, ඇයගේ සිත් වේදනාව, කැළල, ඒ වගේම සමාජයේ වෙච්ච හානිය, ඇයට ලැබුණු ආනි ඒ සම්බන්ධයෙන් විශාල වන්දි මුදලක් කැරලයින්ගෙන් ලබා ගන්න පුළුවන්. මා දන්නේ නැහැ මානව හිමිකම් උල්ලංඝනය වීම දක්වා වෙන තත්ත්වයකට යන්න පුළුවන්ද බැයිද කියලා ඇයි නීති උපදෙස් ලබා ගන්න පුළුවන්. නමුත් මම හොඳටම දන්නවා සිවිල් නඩුවක් පවරන්න පුළුවන්. දැන් කවුද ඉඳගෙන නිතර නිතර ප්‍රශ්න කළා මාධ්‍යවේදියේ යම් කිසි විදියකින් ඇයට මේ විවාහ රුජිනන තියෙන මේ තත්ත්වයේ තියෙද්දී දික්කසාදය හම්බුනොත් මොකද කියලා. ඉතින් මා කියන්න තියෙන්නේ ඔහු දැනගත යුතුයි අපේ නීතියේ දික්කසාද අධිකරණයෙන් ලබා දුන්නා වුණත් ඒක ලබා දෙන්න ඕනේ අභියෝගයකින් තොරව මිසක් අභියෝගයට ලක් වෙලා දෙන එකක් නියතාඥාව බවට පත් වෙන්න යම් කාල සීමාවක් යනවා. එහෙම කාල සීමාව තුළ ඇය ඒකට විරුද්ධව ඉදිරිපත් වෙන්න පුළුවන්. ඇයට රේව දික්කසාදේ දුන්නා නම් ඊට අමතරව ඇය විසින් අභියාචනය ගොනු කරලා ඒ සිවිල් අභියාචනය අධිකරණයට යන්න පුළුවන්. එයින් අසමත් වුණොත් ඊට පස්සේ අශේෂ්ඨ අධිකරණය දක්වා යන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමවේදයේ ගියොත් අර රංජන් රාමනායකගේ අභියාචනයේ විසඳෙන තුරු ඉන්න කියලා කියනවා වගේ කියන්න බෑ. අපි මේ දිවෝස් එක අරන් එනකන් මේ පොඩ්ඩක් මෙයාව ගන්න එපා, ඊළඟ එක්කනාව ගෙනියන්න කියලා එහෙම කියන්න බෑ. ඉතින් මේ තත්ත්වය නිසා අපි නීතිය හොඳට වටහා ගත යුතුයි. ඒ අනුව කටයුතු කරනවා නම් හොඳයි කියන එක මම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. දැන් අතර මෙතන මේ මං හිතන ඔබතුමා කිව්ව මේ විවාහය පිළිබඳ ආපු අර්ථ නිරූපණය මං හිතන මෙතන ඔබතුමාගේ කියුණා. අතර මං හිතන එක වැදගත්. මොකද දැන් අත් වශයෙන් මේ ජාත්‍යන්තර මේ රූප රැජින තරඟවලදී බොහෝ වෙලාවට මේ මිස් ඇන්ඩ් මිසිස් කියලා තියෙන තු දැන් මිසිස් කියන එක ඒ අය අර්ථ නිරූපණය කරන්නේ අවිවාහ විවාහ නොවූ කියන මිස් කියන විවාහ නොවූ. එතකොට විවාහක එකේ අත් වශයෙන්ම සෙපරේට් වෙලා ඉන්න පුළුවන්, ඩිවෝස් වෙලා ඉන්න පුළුවන්, විවාහ වෙලා ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ දෙවෙනි රටවල එහෙමයි අර්ථ නිරූපණය කරන්නේ. නමුත් ලංකාවේ මේක තමයි හරි ක්‍රමය. ඒක අපේ රටටත් අයිති චිත්‍රා. ඒ කැරොලයින්ට අයිති නැතු වුණාට ඒක අපේ රටටත් අයිති. මොකද අපේ රටේ සිංගල් පේරන් කියන එක සම්බන්ධයෙන් ඒ මතයේ තිය ඔහු ඇය විවාහකයි තාම. ඇයට අධිකරණයෙන් දික්කසාද නීතිය තීන්දුවක් ලැබිලා ඒක නියත ආඥාව බවට පත් වෙලා ඒක අභියාචනය නොවුනොත් අන්න එදා සිට ඇයි දික්කසාද තැනැත්තිය කැඩලා ගණන් ගන්නවා. නමුත් මම හිතනවා ඊට එහා ගිහිල්ලා අර ඒ රුදජින පත් වෙච්ච තැනැත්තිය කියපු දේ ඉතා වටිනවා. ඇය ඒ වෙලාවේදී විවාහ වෙලා සිටි කෙනෙක්. එතකොට ඇය ඒ සුදුසුකම සපුරා තියෙන එක පසුව වෙන වෙන ක්‍රියාවලියන් වෙන්න පුළුවන්. ඒවා ඒ පුද්ගලික ප්‍රශ්න. නමුත් විවාහකද අවිවාහකද? එතකොට විවාහ වෙලා සිටින කෙනෙක් තනි ජීවිතයක් ගත කරනවා නම් දරුවෙක් එක්ක ඇයව පහත් තත්ත්වයට පත් කිරීමක් කියලා මම හර්පණා කරනවා අර වගේ පටු අර්ථ නිරූපණයක් කළොත්. ඒ නිසා ඒ ඇය ඒක ලෝකෙට ගෙනියනවා කියලා කිව්වා. ඒක ඉතා වැදගත් දෙයක්. ඒක නිර්ණායකයක් හැටියට අනිවාර්යයෙන්ම සඳහන් විය යුතුයි. ඔබතුමා කියපු විදිහට
විදේශ රටවල අන්ත නිරූපණය කරන විදිහ ඇය අවිවාහක කියන කෙනයි විවාහ වෙලා පසුව මොනවා වුණත් ඒකට කරන් දෙයක් නැහැ විවාහක ඒතර විවාහක කියන එකට අයිති වෙනවා ඒ පැනත්තේ දැනටත් විවාහ ජීවිතය ගත කරනවා නම් එහෙම නැත්නම් විවාහක වෙලා ඉඳලා අධිකරණ තීන්දුවකින් මෙන් වෙලා ඉන්නවා නම් එහෙමත් නැත්නම් මේ දෙදෙනාගේම කැමැත්ත මත වෙන්ව සිටිනවා දැන් අපේ නීතිය චිත්‍ර වෙන්වලා සිටියත් අවුරුදු ගණනාවක් වෙන්වලා සිටියම ඉස්සර ඒක කටු කරලා තියෙනවා උපාලිගේ නඩු තීන්දුව මත ඒකේ අවුරුදු ගාන සීමා කළා එහෙම වුණත් චිත්‍රාල ඒක නිතරින්ම වෙන්නේ නැහැ ඒක ඒනියා ඒ විවාහ දෙදෙනා කැමැත්ත මත හෝ ඒ වෙන්වලා හිටියා වුණත් ඒක මතම දික්කසාදයක් වෙන්නේ නැහැ ඒක ඒක පාදක කරගෙන නඩුවක් දාලා ඉවරලා තීන්දුවක් ගන්න. අපේ දික්කසාද දෙන තීන්දුව දෙන ක්‍රමවේද කීපයක් තියෙනවා. ඒ ක්‍රමවේද වලට පරිබාහිරව වෙන්ව සිටීමත් සලකා බලනවා. ඒ වෙන්ව සිටීමේ අවුරුදු ගාන අධිකරණයේ ඉදිරියට කියලා පෙන්නුම් කිරීමෙන් පසුව තමයි අධිකරණයේ දික්කසාදයක් දෙන්නේ. ඉතින් මේක ඇවිද සංකීර්ණ වැඩක්. ඉතින් බොහොම ලේසියෙන් කරන ක්‍රමය තමයි දෙපාර්ශ්වය කැමැත්තෙන් ගිහිලා අපි මේ දෙදෙනාම මේ විස්තර ප්‍රකාශ කරන්නේ කියලා ඉදිරිපත් කළා දික්කසාද ලබා ගන්න. ඒක වෙනයි. දැන් මෙතෙන්දී අය ප්‍රකාශ කරන පැහැදිලිවම මම මේ වෙලාවේ දික්කසාද වෙන්නේ කොහෙත් මගේ අදහසක් නැහැ. ඒකෝර ඒකෙන් පෙන්නු කරන්නේ ඒ ඒ මේ දික්කසාද තීන්දුව දෙන්න වෙන්නේ ඇයට එරෙහිව මොකද ඇය කැමැත්ත නැමැති නිසා ඒකට නඩු විභාගයකට ගිහිල්ලා ඉවර වෙලා ඒ පිළිබඳව තීන්දුවක් දුන්නාට පස්සෙත් ඇයට අවශ්‍ය නම් ඒ පිළිබඳව ඉදිරි පියවර ගන්න පුළුවන් ඒ නිසා මේක පාසියම් විසඳිය යුතු ප්‍රශ්නයක් නෙමෙයි විසඳෙන ප්‍රශ්නයක් නෙමෙයි ඒ නිසා අපිට බෑ අර තරගය මේකට සුළු කොට තකන්න ලඟ කොට තකන්න බෑ මේ තව පොඩි පැහැදිලි කිරීමක් දැන් අපි දැන් මේකත් මම මේ මේ දැන් අපිට ඇමරිකාවේ ගත්තොත් ඉතින් ඔය කෙනෙක්ව අත්අඩංගුවට ගත්තම ඒකලා එයාගේ රෙකෝඩ් එකට ඇරෙස් රෙකෝඩ් එකට යනවා ඒක ඇත්තටම මේ එයාගේ ඉදිරියට හරි බලපානම කියන්නේ යම් කිසි රැකියාවකට ගියාම අර ඇරෙස් රෙකෝඩ් එකක් තියෙනවා නම් ඒක හොඳ නැහැ දැන් මම අහන්න හදන්නේ දැන් කරලන් ජූලි එයාව සුළු වරදකට දැන්ට තියෙන්නේ නමුත් එයාව අත්අඩංගුවට ගැනීමක් කරලා තියෙනවානේ එතකොට ඒක එයාගේ එයාගේ ඒ රෙකෝඩ් එකට යනවාද ඒක ඒක වරදක් හැටියට මෙහෙමයි චිත්‍රාල අපේ පොලිසිය නිලධාරීන් නම් අර්ථ චෝදනාවක් ලැබුව පමණින් ඒක කැරක්ටුවක් හැටියට නැත්නම් අපි කියන කැරක්ටු කියලානේ ඒක මේ බෑඩ් රිමාර්ක් එකක් හැටියට පාවිච්චි කරන එහෙම කරන්න බෑ පොලිසියට හිතෙන විදිහට වෙලාවට පුද්ගලින් අත්අඩංගුවට ගත්තද එහෙම බෑ මේකෙදි සමාජයේම දැක්කා මේ කරපු වරද මොකද්ද කියලා ඒක ඒක අපි සජීවීව දැක්ක දෙයක්නේ ඒකට ඒ වරද කරපු එකට ඇයව අත්අඩංගුවට ගැනීම ඒක ඇති ඉතින් ඒ සම්බන්ධයෙන් ඇයට අසාදු සටහන එහෙම නැත්නම් බෑඩ් රිමාර්ක් එකක් වැටෙන්නේ ඇය වරදකරු වුණාට පස්සේ ඒක වරදකරු වෙලා ඇයටත් ඒ මම ඇයට සාධාරණයක් හැටියට මම කියන්න ඕනේ ඇය වරදකරු වුණාට ඊට පස්ව ඇයට අභියාචනයක් තියෙනවා මහාධිකරණයට මහාධිකරණයෙන් ඊට පස්සේ මේ නඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඇහුවොත් මහාධිකරණයට අභියාචනයක් තියෙනවා ඊටින් පස්සේ ශ්‍රේෂ්ඨ අධිකරණයට තියෙනවා ඉතින් මේ ක්‍රියාවලියක් එතරම් තියෙනවා නමුත් ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තුල ඇය වරදකාරියෙක් වුණොත් ඒ පදපනද කටයුතු කරන එක වෙනම දෙයක්. නමුත් මේ අවස්ථාවේ බැලූ බැල්මට ඇයගේ ක්‍රියාකලාපය මෙමණි කිරුලක් ලැබීමට සූසු කෙනෙක් ක්‍රියාකලාපේ නෙමෙයි කියන එක තීරණය කරන්න පුළුවන්ද බැයිද මම දන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් උඩ ඇයට හිමි කිරුල අවලංගු කරන්න පුළුවන්ද බැයිද කියලා ඒවා ඇවිල්ලා ජාත්‍යන්තර වශයෙන් විසඳිය යුතු දේවල්. ඔන්දේසි තරංග පොන්දේසි මත වෙනද ඔබතුමා දන්නවා දැන් ඩ්‍රග්ස් පාවිච්චි කළයි කියලා යම් කිසි විදියක කිරුලක් ලැබුණත් පදක්කමක් ලැබුණාම ඒ පදක්කම පිළිබඳ ටෙස්ට් එක එයාගේ වෛද්‍ය පරීක්ෂණය ලක් කළා ඇය මද්‍රව්‍ය භාවිත කළ තිබුණා කියලා තීන්දුව ලැබුණා වුණත් ඒක අභියාචනය ලක් කළා අවසානයේ අභියාචනය ඒක සනාත වුණොත් ඒ ඒ දීපු ඒ මෙඩල් එක නැත්නම් ඒ පදක්කම ආපහු ගන්න පුළුවන් අරගෙන ඊළඟ තැනැත්තිය ඒ නම් කරනවා දැන් අපේ සුසන්තිකාට ඒ වරම ලැබුණේ ඒ බදනම මත ඉතින් මෙතනත් ඒ වගේ ක්‍රමවේදයක් තියෙනවද කියලා මම දන්නේ නැහැ
මේ ජාත්‍යන්තර තරඟවලිය ඇය ලැබපු කිරල අරගෙන ඉස්සලා දෙවෙනියට පත් වෙච්ච කෙනාට ඒක දෙන්න පුළුවන් කමක් තියෙනවද ඇයව රජින හැටියට පත් කරන්න පුළුවන්ද ඒ වසරේ කියලා ඒක මම දන්නේ නැහැ ඒගොල්ලන්ගේ කොන්දේසිවල තියෙනවද කියලා. ඉතින් ඒක ජාත්‍යන්තර තරඟයක් ඉඳන් එසේ තියෙනවා නම් හොඳයි කියලා මම හිතනවා. ඒක මට මේ අවසාන වශයෙන් මට තව මේ ඔබතුමා මේ කතාවට මට තව දෙයක් මට මතුවන ප්‍රශ්න දැන් මේක දැන් ඔබතුමා දකින්නේ නැතර ඇය කිරුල පුෂ්පිකා දසිල් මහත්මියගේ අරගෙන දෙවනි කෙනාට පැලඳුවානේ. එතකොට දැන් දෙවනි කෙනාව ඇය නම් කරා ජයග්‍රහක හැටියට. දැන් ඒ නමුත් දැන් එයාට ඒ ඇත්ත වශයෙන්ම එයාට මේ ඒ තරගයේ ජයග්‍රහණය ලැබුණේ නැහනේ. දැන් ඇයට තියෙනවද සිවිල් නඩුවක්? ඔබතුමා නිවැරදිව කිව්වාගේ මට මතක් කරපු එක හොඳයි. මම පැහැදිලිව කියනවා ඇයටත් කලේ ලොකු අපහාසයක් මේ තැනත් තිය ගිහිල්ලා. ඇයටත් තියෙනවා මාව මුළු මේ මුළු සමාජයක් ඉදිරිපිටව අපහස්තාවයට පත් කළා. මාව ඒ සම්බන්ධයෙන් මගේ තියෙන කීර්ති නාමය නැති කරන්න පත් කළා කියලා. ඉතින් ඒක නිසා ඇයට නඩු දෙකක් තියෙනවා. සිවිල් නඩු දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා ඒ රූල් රජිනගෙන් ලිප්ට් එක නැත්තම් දෙවෙනියට පරඳපු කෙනාට වෙච්ච අපහාසය, ඒ ඇයට වෙච්ච මානසික පීඩාව, මේ සියලු දේවල් වලටම ඇයටත් තියෙනවා. ජුලියන්ට මේ අපරාධ වගකීමක් නෙමෙයි, ඒක ඇවිල්ලා සිවිල් වගකීමක්. ඇයටත් විශාල මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේක ලෝකෙම බලාගෙන සිටිය එකක්. මේක මේ ගමක තිබුණු අවුරුදු උත්සවයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ තත්ත්වය ගැන බැරෑරුම් කමක් නැතුව මම දන්නේ ඇය මත්පැන් පාවිච්චි කළා හෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කළා ඒ වෙලාවේ ඇසුරුණාද කියන එක මම දන්නේ. ඒ වගේම මම හිතනවා ඇයව පොළඹපු එතන හිටිය තවත් අය ඒ අයවත් නම් කරන්න ඕනේ මේකට කියලා. මොකද ඇය එතරම් ශක්තියක් ගත්තේ තවත් කෙනෙකු විසින් දෙන ලද නිරලද වැරදි තොරතුරු සහ වැරදි උසිගැන්වීම මත කියන එක හොඳටම පැහැදිලි. මොකද මේ තැන මේ මේ වැඩසටහන මෙහෙවීම සඳහා බාර දීලා තිබුණේ සංවිධායකින් ඇයට. ඒකට හේතුවක් තියෙනවා. මොකද ඇය මේ මේ කිරුල් ලැබපු තැනැත්තිය. ඉතින් ඒ නිසා ඇයට තියෙන ඒ තියෙන මේ පළපුරුද්ද මත ඇයට ඒ දේ ලබා දුන්නා. ඒතකොට ඇයට විශාල වගකීමක් තියෙනවා. ඒ වගකීම මත ඇය ගිහිල්ලා අර තත්ත්වයට පත් කළා. කිරුලක් ගලවලා තව කෙනෙකුට දීමට තරම් ඇයව පෙළඹුවේ කවුදද කියන එක පොලිස් පරීක්ෂණ වලින් හෙළිවේ. ඒතකොට ඒවා මත ඒව ලබාගෙන අර ඒ පසුපසින් දැක්ක චරිත අපි දැක්ක තව දෙදෙනෙක් විතර ඒතන ඇසිරෙනවා. තව කාන්තාවකුත් අපි දැක්ක ඇවිල්ලා උදව් කරනවා මේක ගලවන්න. ඉතින් ඒ ඔක්කොම අය මේකට සම්බන්ධ කරලා නඩු පැවරීම කරන්න පුළුවන්කම තියෙනවා.